ආයි බෝවන් පොඩි මල්ලි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ දකින්නේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය. අද මම ඉන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්සිරිපුර. පොඩි මල්ලි YouTube නාලිකාව කෙරෙහි විශ්වාසය තබා දහස් ගණනක් අද පොඩි මල්ලි YouTube නාලිකාව සමග අත්වල් බැඳගෙන සිටිනවා. ඔයාල හැමෝගෙම බලාපොරොත්තු වන්නේ අතේ ඇති මුදලට වටිනාකමින් වැඩි ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීම වගේම ඔයාල ළඟ තියෙන ඉඩමක් හෝ නිවසක් වැඩිම මුදලට විකුණා ගැනීමට කියලා මම දන්නවා. ඔයාලගේ බලාපොරොත්තු ඉටු කර දීමට මාගේ උපරිම ශක්තිය හා ධෛර්යය යොදවන බවට මම ඔයාලට සත්‍ය වශයෙන්ම පොරොන්දු වෙනවා. ඔයාල වෙනුවෙන් ගේන්න තව ඉඩම් නිවාස විශාල ප්‍රමාණයක් මට තියෙනවා. ඒ නිසා අලුත් යාළුවනේ පොඩි මල්ලි YouTube නාලිකාව subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් share කරන්න. තව දෙයක් මට කියන්න තියෙනවා, ඔයාගේ ඉඩමක් හරි නිවසක් හරි විකුණ ගන්න තියෙනවා නම් පොඩි මල්ලිට කතා කරන්න, මට පුළුවන් ඒ දේ වාට කරලා දෙන්න. අද මම ඔයාට ගේන්නේ නිරවුල් purchase 15ක ජයභූමි ඔප්පුවක් සමග නිවසක්. මේ ඉඩම මැනලා වටේට මායින් වලට ගල් දාලා තියෙන්නේ, ඒ වගේම ප්ලෑන් එකත් ඇඳලා තියෙන්නේ. තව මේ ඉඩමට සම්බන්ධ වෙලා තියෙනවා පර්චේස් 10ක විතර රිසිවේෂන් එකක්. එතකොට මේ ඉඩම තවත් විශාල වෙලා තියෙන්නේ. ඔයා දකින මේ නිවස ළඟ ඉඳලා මැල්සිරිපුර නගරයට කිලෝමීටර 2ක් වගේ දුරක් තියෙන්නේ. ඒ වගේම දමුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මීටර 20ක් 25ක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ නිවසේ ඉඳලා කුරුණෑගල නගරයට කිලෝමීටර 30ක් වගේ දුරක් තියෙනවා. දමුල්ලට කිලෝමීටර 25ක් වගේ දුරක් තියෙනවා. ගලේ වේලට කිලෝමීටර 15යි. ඉබ්බගමුවට කිලෝමීටර 10ක් වගේ දුරක් තමයි තියෙන්නේ. මේ නිවසේ කාමර 3ක් තියෙනවා. නිතන කාමර 3ක් තියෙනවා. ඒ වගේම කෑම කාමරයක් තියෙනවා. විශාල සාලයක් තියෙනවා. කිචන් එකක් තියෙනවා. ඒ වගේම එළියෙන් ලොකු වැරැන්දෙහිකුත් තියෙනවා. තව එළියේ වොෂ්රූම් එකකුත් තියෙනවා. ඔයා මේ දකින්නේ මේ නිවසේ සාලය. මේ තියෙන්නේ මේ නිවසේ කෑම කන තැන, කෑම කාමරය. මේ තව නිදන කාමරයක්. ගොඩක් ඉඩකඩ තියෙනවා මේ කාමරත්. ඔයාලට පේනවා ඇති එක. මේ තියෙන්නේ මේ නිවසේ කිචන් එක. ඇත්තටම ගොඩක් ඉඩකඩ තියෙනවා. දර වලින් වියන්නත් පුළුවන්, ගෑස් වලින් වියන්නත් පුළුවන්. මේ නිවසේ සිවිලිම නම් කරලා නැහැ. ඒ වගේම පොළව සිමෙන්ති දාලා තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ මේ වත්තේ පිටිපස්ස පැත්ත. ගොඩක් ඉඩකඩ තියෙනවා. තැනිතලා ඉඩමක්. දැන් ඔබට පෙන්වන්න හදන්නේ මේ නිවසේ තියෙන බිම්මල් වගාවක්. මේ හිමිකරුවා මේ බිම්මල් වගාව දැනට පවත්වගෙන යන ව්‍යාපාරයක්. මේ හිමිකරු මගෙත් එක්ක කිව්වා මේ ඉඩම මිලදී ගන්න කෙනෙකුට මේ බිම්මල් වගාව මේ ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම ගැලුම්කරුවට බාර දෙනවා කියලා. මොකද ලොකු වෙළඳපොළක් තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරයත් මෙහෙමම ගැලුම්කරුවට අරගෙන මේ ව්‍යාපාරයත් කරගෙන යන්න පුළුවන්. මේ තැනෙම ඉඳගෙන
අලුතින් මේ ඉඩම මිලදී ගන්න කෙනාට මේ ඉඩම මිලදී ගන්න කෙනාට ඇත්තට මේ වගේ ව්‍යාපාරික අවස්ථාවකුත් හිමි වෙනවා කියන්නේ මේ කාලේ හැටියට මට නම් හිතෙන්නේ ඒක ලොකු වාසියක් කියලා. ඔයා මේ දකින්නේ මේ නිවසේ වත්ත නිදුල ගොඩක් ඉඩ කඩයි. මේ වත්ත පුරාම පොල්ගස් හතරක් තියෙනවා. හොඳට ගෙඩි කඩන පොල්ගස් හතරක් තියෙනවා. ඒ වගේම තැඹිලිගස් තුනක් තියෙනවා. ගෙඩි තියෙන තැඹිලිගස් තුනක් තියෙනවා. ඒ වගේම මේ වත්ත පුරාම තියෙනවා පුවක් ගස් 25ක් 30ක් විතර තියෙනවා. ඔබ මේ දකින පොඩි ගොඩනැගිල්ල තියෙන්නේ මේ නිවසේමයි. මේ හිමිකරු කියනවා මේ ගොඩනැගිල්ල හැදුවේ පොඩි සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යන්න කියලා. මේ පාරායින නිසා ඒක ගොඩක් හොඳට කරගෙන යන්න පුළුවන් කියලා. තව ඔහු කියනවා මේ ප්‍රදේශයේ කමියුනිකේෂන් එක දැඩි අවශ්‍යතාවයක් තියෙන නිසා ඒ වගේ ව්‍යාපාරයක් වුණත් කරගෙන යන්න පුළුවන් කියලා. ඒ ව්‍යාපාරික ස්ථානයේ මේ ප්‍රදේශයේ ගොඩක් ජනාකීර්ණයි. ඒ නිසා ව්‍යාපාරික කටයුත්තකට නම් ඇත්තටම මේ තැන ගොඩක් හොඳයි. ඒ වගේම පදිංචියටත් ගොඩක් හොඳයි. පාර කිට්ටුව තියෙන නිසා පහසුකමක්ම තියෙනවා. ඒ වගේම ලයිට් තියෙනවා. මේ නිවසට වතුර aran තියෙන්නේ වෝටර් බෝඩ් එකේ ටැප් වතුර. ඒ වුණාට මේ හිමිකරු කියනවා ඕන තැනකින් ලිඳක් කපා ගන්නත් පුළුවන් කියලා. අඩි 5ක් වගේ කපනකොට වතුර අහුවෙනවා කියලාත් ඔහු කියනවා. ගම් වතුර නායෑම් වගේ ස්වාභාවික විපත් කිසිවක් මේ ප්‍රදේශයේ නැහැ. නිෂ්කලංක පරිසරයක්. ගහකොළ වලින් පිරිච්ච ඇත්තටම ගොඩක්ම නිෂ්කලංකයි කියලා ඔයාලට දැක්කහම පේනවා ඇති. හැම පුවක් ගහක්ම පීදිලා හැම පුවක් ගහකම ගෙඩි තියෙනවා. ඒ වගේම කර්ත කොළඹන් අඹ ගහක් තියෙනවා. වාරයකට අඹ ගෙඩි 600ක් 800ක් වගේ කඩන්න පුළුවන් කියලා මේ හිමිකරු මගෙත් එක්ක කිව්වා. තව පළතුරු ගස්, පේර ගස්, අලිගැට පේර ගස් දෙකක් තියෙනවා. රබුටන් ගස් දෙකක් තියෙනවා. පැණිදොඩම් ගහකුත් මේ වත්තේ තියෙනවා. ඒ වගේම කෙසෙලුත් මේ වත්තේ ගොඩක් තියෙනවා. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන පාරේ ඉඳලා මේ නිවසට එන්න අඩි 14ක් පළල පාරක් තමයි තියෙන්නේ. ප්‍රධාන පාරේ ඉඳලම මීටර 20ක් 25ක් වගේ දුරක් තමයි තියෙන්නේ. බොහොම කෙටි දුරයි තියෙන්නේ. මේ නිවස ඉඳලා පාරේ ප්‍රධාන පාරේ වාහන යනවා එනවා හොඳටම පේනවා. ව්‍යාපාරික අවස්ථාවන් කීපයකුත් සමග මේ සියලුම පහසුකම් එක්ක මේ නිවස සහ වත්ත මේ හිමිකරු කියන්නේ ලක්ෂ 35යි කියලා. ඔයාලා කතා කරන්න බලන්න එන්න. ඔයාලා වෙනුවෙන් සාධාරණ මුදලක් තව මේ හිමිකරු අඩු කරනවා කියලා කිව්වා. මට නම් හිතෙන්නේ මේ වගේ මුදලකට මේ වගේ පාරක් අද්දරින් මේ වගේ ව්‍යාපාරික අවස්ථාවකුත් එක්ක මේ වගේ ඉඩමක් සහ නිවසක් මිලදී ගන්න තියෙන එක ඇත්තටම මට නම් හිතෙන්නේ ගොඩක් ලොකු වාසියක් කියලා. වීඩියෝ එක අවසන් වෙනතුරු බැලුවට ඔයාට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ඔයාට තෙරුවන් සරණයි.